පින්නතුන් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානේ සිදු කිරීම සඳහා හොරණ මූලික රෝහලේ වෛද්‍ය අවන්ත ශ්‍රීමාල් මහතා සහ වෛද්‍ය ආර් දිස්නා නිලන්ති මහත්මිය දායකත්වයෙන් දරලා තිබෙනවා උතුම් වූ ධර්ම දානෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මෙම කුසලයේ අනුමෝදන් වේවා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සේක්වා මේ උතුම් ධර්ම දානමේ කුසලයේ බලයෙන් ආර් දිස්නා නිලන්ති මහත්මියට අවන්ත ශ්‍රීමාල් මහතාට සහ පුතුණුවන් වන අනුජ ගිම්මහන්හට නිරන්තර කල්යාණ මිත්‍ර ඇසුර ලැබී ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයේ නිවන් සුව ලබා ගැනීමට පාරමිතාවක් වේවා දෙපාර්ශ්වයේ දැන්න සුජීවත්ව සිටින දෙමාපියන් වන වීරසිංහගේ ලොකුහාමි පියදාස රාමනායක හා දයාශීලි මහත්මියටද සීලම සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන් අතුළු වරණ මූලික රෝහලේ සීලම කාර්ය මණ්ඩලයට හා ධර්ම ශ්‍රවණය කරන සීල පින්වතුන්ට මේ පුණ්‍ය ශක්ති අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව ලබා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් සුව ලබා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා දෙපාර්ශ්වයේ මියගේ සීල ඥාති දෙමිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණාභෝධයේ බිනසම හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියලා ආශිර්වාද කරනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලබා තේ ගහපති සුලද්දාතේ ගහපති යස තේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදිතා අනුශාසිකා තීති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛව මෙව ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන සදහැවර පින්නතුනි තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මදේශනා තුල ශ්‍රාවකින් ඉදිරිපත් කළ අදහසක් තියෙනවා ඒවා තිබෙන්නේ ඇතැම් තැන්වල ධර්මදේශනාවන් ශ්‍රවණය නොකළ අයගේ අදහස් වශයෙන් ඇතැම් තැන්වල ධර්මයේ තේරුම් ගත්ත සදහැවත් අයගේ හැසිරීම රටාව පෙන්වමින් මෙන්න මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ පවතින නකුලපිත සූත්‍රය කියලා කියන්නේ සදහම් තේරුම් ගත්ත යුවලකගේ මෙලවින් සමුගන්න සිදුවන මොහතක යම් කෙනෙකුට හැසිරීතු ආකාරය පිළිබඳ හොඳ පූර්වාදර්ශයක් මේකේ පවතින්නේ. මේ යුගයටත් මේක හුඟක් අත්‍යවශ්‍යයි කියලා හිතන නිසා භාවිතා කරන හැටි පැහැදිලි කර දීම සඳහාත් අපි භාවිතා කරන පැත්තේ තිබෙනා වූ දුර්වලකම පැහැදිලි කිරීම සඳහාත් මම මේ සූත්‍ර පාඨයේ සඳහන් කරුණ පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. සිංහලෙන් අපි කතා කරමු කාලය ඉතුරු කරගන්න. නකුල පියතුමා දැඩිසේ රෝගාතුර වෙනවා. ගිලන් ඇඳේ ඉන්නවා. එවිට දැන් මෙලොවින් සමුගණී කියන අදහස තමයි තියෙන්නේ. වෙනත් ප්‍රතිකාර කළ නොහැකි අවස්ථා එනවනේ. එවිට නකුල මාතාව එතෙන්ට ඇවිදින් කියන වචනයක් තියෙනවා මාකෝතං ගහපති සාපෙක්ඛා කාලමකාසි දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා ගරහිතෝ භගවා සාපෙක්ඛස්ස කාලකිරියාති ගෘහපතිය අනාගත අපේක්ෂා තෘෂ්ණා සහිතව කාලක්‍රියා කරන්න එපා. ඒක දුක් පිණිස වෙනවා.
එක බුදුරජාණන් වහන්සේ ගරුහට ලක් කරලා තියෙන්නේ බලන්න ඉන්පසු පෙන්නනවා ඔහුට කාලක්‍රියා කරන්න සිදු වුණත් බලපාන කරුණු පිළිබඳව කීපයක් එදාට ගැලපිච්ච කරුණු කීපයක් තිබෙන්නේ අදට අපට තව ටිකක් අලුත් කරගන්නත් පුළුවන් මින් පෙර මම ඔබට මතක් කරන්න කැමති වර්තමානයේ යම්කිසි පවුලක සැමියා හෝ බිරිඳ හෝ කෙනෙක් කාලක්‍රියා කරන්න යෙදුනොත් අනිත් කෙනා සිටියේදී රෝහලට ගෙනihin ඔක්සිජන් දීලා කකුලක් කපලා බෝධි පූජා තියලා මේ වගේ බේරා ගන්න බලන්න ඕන තමයි බේරා ගන්න බැරි වෙනවා පරලෝ යන්න සිද්ධ වෙනවා එහෙම පරලෝ යාමේදී අනිත් අය බෞද්ධින් වශයෙන් සමහර අය නම් පිරිත් ටිකක් කියන්න යොමු කරන්ති වෙනවා එහෙමත් නැතිව අනේ අපිව දාලා යන්න එපා කියලා අඬන දඬන වැළපෙන්න නේද පුරුදු වෙලා තිබෙන්නේ අනන්ද දරණ වැළපෙන එක පරලෝ යන පුද්ගලයාට යහපත පිණිස පවතින්නේ නැහැ කියන කාරණාව හොඳින්ම තේරුම් ගන්න ඕන. පුතග්ජන මට්ටමේ සමාජයේදී පිරිද්දේශනාවක් වගේ දෙයක් කරලා සිහි කල්පනාව තිබෙනවා නම් පිරිද්දේශනාවක් මගින් තෙරුවන් කරෙහි පැහැදීම තුළ පුණ්‍ය චේතනාවකින් පරලෝ යන ගමන් හදන එක එකත් මේ නකුලපිත සූත්‍රයට අනුකූල නෑ නමුත් බණ නොතේරෙන පෘථග්ජනයින්ට ඒක අර බයෙන් සෝකෙන් වේදනාවෙන් පරලෝ යන එක වළක්වන්න උදව්වක් උපකාරයක් වෙනවා වර්තමාන සමාජයේ තියෙන දෙයක් නමුත් අපි බලමු නකුල මාතාව කොහොමද සොකිය ස්වාමි පුරුෂයාට මේ අවවාදය දීලා තියෙන්නේ ගෘහපතිය තණ්හා සහිතව අපේක්ෂා සහිතව පරලෝ යන්න එපා. ඒක යහපත පිණිස වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ගර්හාට ලක් කරපු දෙයක්. ඔබ පරලෝ ගියයි ගියන් පස්සේ මට දරු පිරිස හදාගන්නට බැරි වෙයි කියලා ඒ ගැන දුකින් පරලෝ යන්න එපා. ඇගේ ඉල්ලීම. එයි. ඔබ ගියාට මට නෝල් කටින්න පුළුවන් එළුළුම් කටින්න පුළුවන් ඒ ආදායම් ඔස්සේ මම ඔබගේ දරු පිරිස ජීවත් කරනවා ඇරුණාම දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ මිය ගියන් පසුව මම වෙනත් විවාහයක් කරගනී කියලා ඒ පිළිබඳව ගැටලුවකින් පරලෝ යන්නත් එපා. ඔබත් මාත් යෝ විවිලක් වශයෙන් ඉඳලා දරු පිරිසක් හදලා අනතුරු ගෘහස්ත බඹසර ජීවිතේ කලක් ගත කළා. ඔවත් මාත් ඒ ගැන දන්නවා. ඒ නිසා එහෙම මගෙන් වරදක් වෙයි කියලා ඒ ගැන චකිතයෙන් පරලෝ යන්න එපා. ඔබ මෙයින් ගියයින් පසුව භික්ෂු භික්ෂුණී මහා සංඝරත්නයේ නිවසට වැඩම කරගන්න නැති වෙයි, දන් දෙන්න නැති වෙයි කියලා තෘෂ්ණාවකින් නැත්තම් බලාපොරොත්තුකින් පරලෝ යන්න එපා. වෙනදට වඩාම මම උන්වහන්සේලාගේ වැඩම කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිල් සමාදන් වීම කටයුතු ගහස්තව නොකරයි කියලා චකිතයක් ඇති කරගන්න එපා. ඔබේ මාලිගාවේ සිල් සමාදන් වෙන පිරිස අතර මමත් කෙනෙක්. මේක ඉස්සරහටත් කරනවා. ඒ වගේ මේ සීලෙන් අධ්‍යාත්මික ගුණයක් මම ලබා ගන්න නැති වෙයි කියලා කලබල වෙන්නත් එපා. මේ ඒ අධ්‍යාත්මික ගුණය ලබා ගන්නා පිරිස අතර මමත් කෙනෙක් ඕනනම් බුදුරජාණන් වහන්සේගෙන් අහලා බලන්න. ඒ වගේම චිත්තාභ්‍යන්තරයේ ශික්ෂණය තව ටිකක් එහාට මාර්ගඵල අධිගමයේ පිළිබඳව ලබා ගන්නට බැරි වෙයි කියලා ඔබ ගියාපුවම දුක් වෙන්නත් එපා. බුද්ධ ශාසනය තුළ ඉන්නා වූ සුදු හැදගත් උපාසක උපාසිකා පිරිස අතර මහා සකෘදාගාමි කෙනෙක් බව බුදුන් වහන්සේගෙන් අහලා බලන්න කියාවේ. බලන්න මේ වචන හරේ මොකද්ද තියෙන්නේ කියලා. අඬලද තියෙන්නේ, දොඩලද තියෙන්නේ, වැළපිලාද තියෙන්නේ. සමුගන්න ඕන තැනට හිත හදලා නේද තියෙන්නේ. ඇයි මේ හිත හදන්න වෙන්නේ? ඒක හිතලා බලන්න. අපි එකතු කරගත්ත කාරණාමත් මගින් තමයි මෙලව පස්දොර ජීව පාවිච්චි කරලා ජීවත් වෙලා කල්පනාවට සහ නින්දට වැටෙන්නේ. ඒ ඔස්සේම යනවා.
මේ වගේ බහුතරයක් භාවිත කරපු දේ ආශ්‍රයෙන් තමයි පස්දොර වැහි මනෝද්වාරයට වැටලා මනෝද්වාරය ඊළඟ චෛස් එක වශයෙන් පහළ වෙන්නේ. විඥානයේ යනවා නෙමෙයි නමුත් හේතුඵල වශයෙන්. එහෙනම් පව් හේතුවේ ඵලය, පින් හේතුවේ ඵලය, ධාන හේතුවේ ඵලය තුන් ආකාරයකට මරණේ බලපානවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරා කරලා තියෙන පාපයෙන් පරලෝ යාම ගරහලා තියෙනවා. ඇත්තටම බලන්න මොකද්ද වෙන්නේ කියලා නගුල පෙතුමා ගැනම බලන්න. ධනය, බිරිඳ, දරුවන් අතහැරලා යන්න ඕන. යථාර්ථයයිනේ. එතකොට අතහැරලා යන්න ඕන වෙලාවේ අතහැර යන්න බැරිකම දරුවන්ට කරදරයක් වෙන්නේ නැහැ. තමන්ගේ අනාගතයට වදයක් කරදරයක් වෙනවා. එනම අතහැරලා යන්න දෙන වෙලාවේ අතහැරලා යන්න පුළුවන් වෙන විදිහක් නේද මේ උගන්ලා තිබෙන්නේ. නමුත් මතක තබා ගන්න මේක ධර්මයේ තේරෙන අයට. එනිසා ඔබත් මේ අවස්ථාවට මුහුණ දෙනවා. අපි ටිකක් ඒ ගැන කතා කරමු. වර්තමානයේ රටේ ලෝකේ පවතිනා වූ තොරතුරු අනුව ගත් කල මරණයට අතවනන ජීවිත ලෝකේ පුරා පවතිනවා. භාරතයේත් විශේෂයෙන් වැඩිපුර තියෙනවා. ලංකාවෙත් එබඳු තත්ත්වයක් පිළිබඳ අනතුරු තිබෙනවා. මහලු වෙලා මේ යනවටත් වඩා රෝගී තත්ත්වයන්ගෙන් අසාධ්‍ය වෙලා මේ යන එක. එතකොට කොයියම්ම හෝ මොහොතක මේකට මුහුණ දෙන්න වෙනවා නේද? කොයියම්ම මොහොතක මුහුණ දෙන්න වුණත් හිත හදාගන්න බැරි නම් ඒ බය, ඒ ශෝකේ, ඒ වේදනාවේ, ඒ දුක අතහැරලා යන්න බැරිකම මේ යන කෙනාට පරලෝ යහපත පිණිස වෙන්නේ නැහැ. අන්නේ නිසයි බුදු සමය වැදගත් වෙන්නේ. බුදු සමය බදු අවස්ථාවකට මොහොන දෙන්න ඕන ආකාරය මේ නකුල මාතාව දීපු උපදේශික ගැලපෙන්නේ. ඒක අපටත් හුරු කරගන්න ඕන කාරණයක් මතක තබා ගන්න. කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? අනේ තේරුම් ගැනීමේදී තව ටිකක් මේ වචනෙම කියන්නම්. මෙහෙම සිත හැදුවට පස්සේ නකුල පියතුමා පරලෝ ගියේ නැහැ, නිරෝගී වුණා. සම්පූර්ණ රෝගී නිරෝගී වෙන්නත් පෙර හැරමිටියකින් ඔගේ බුදුරජාණන් වහන්සේ අමෙන්ට යනවා. ගිහින් මේ කතාව කියනවා. මම එකයි කිව්වේ මේක දේශනාවක් වශයෙන් ගත් කළ බුදුසූත්‍රයක් වශයෙන් තිබුණාට මේ දෙන්නාගේ කතාව තියෙන්නේ බුදුන් වහන්සේට. මම මෙහෙම රෝගී වුණා. මේ රෝගී වී මොහොතේ සමුගන්න හදන වෙලාවට නකුල මාතාව මෙන්න මෙහෙම කාරණා හයක් මට කිව්වා කියලා. අනේ එතනදී තමයි බුදුරජාණන් වහන්සේ අර මම කිව්ව ප්‍රකාශය ඔබට කරලා තිබුණේ. කුමක්ද ඒ ප්‍රකාශය මම පැහැදිලි කළේ? ලාභාතේ ගහපතේ. ගහපති ඔබට හොඳ ලාභයක්. වෙළඳාමේ ලැබෙන ලාභයක් නෙමෙයි, වෙන ලැබීමක්. කවුද නකුල මාතාව ලැබීම? නිකං නෙමේ, මහත් හොඳ ලාභයක්, සුලද්දා. ඇ කවුරු කියලාද කියන්නේ? යස්සතේ නකුල මාතා ගහපතා. නිමේ නකුල මාතා වැනි යම් ගහපති කෙනෙක් වෙද්ද අනුකම්පා සහගත කෙනෙක්, යහපත කැමති කෙනෙක්, අවවාද දෙන කෙනෙක්, ඒ වගේම අනුශාසිකාවක් හොඳ. අන්න දැන් සැමියාගේ පරලෝ යාමේදී ඇ අනුශාසිකාවක් බවට පත් වුණා. අනිත් පැත්තටත් මේක වෙන්න ඕන. සැමියා නෙවෙයි නම් පරලෝ යන්නේ බිරිඳ නම් සැමියාටත් මේ අනුශාසකයෙක් වෙන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. ජීවිතෙන් එහා පැත්තට මේ තමන්ගේ වගකීම් ටික නිසා දුගතිගාමී නොවෙන්න. ඒක තමයි මේ සූත්‍රයේ වැදගත් කාරණාව. ඔබට පුළුවන් ද එහෙම? අපේ සංස්කෘතිය තුළ එහෙම තියෙනවද? පිරිතක් කියව ගන්න මැරුණහම මේ හිත හදන මට්ටමට අවබෝධයක් පෘථග්ජන අයට නැහැ. නමුත් මේ දෙන්න බණ ඇසූ අය, ඔවුන් පරලෝ යන හැටි දන්න අය, පවෙන් පරලෝ ගියොත් වෙන දේ හොඳට දන්න අය. එනිසා අතහැරී යන දේ සිතින් අල්ලාගෙන ඒ පිළිබඳ ලෝභයෙන් ද්වේෂයෙන් පරලෝ ගියොත් බුදුන් වහන්සේ ගරහන පැත්තටයි යන්න වෙන්නේ, යහපතක් වෙන්නේ නැහැ. එහෙම යන්න එපා.
ඒව අතහැරලා පරලෝ යන්න උගන්වන්නේ. එතකොට බාහිරෙන් අතහැරෙන එක වෙනක් සිතින් අතහැරෙන හැටි උගන්වන එකක් මේ පෙන්වලා තිබෙන්නේ. මෙන්න මේ කාරණේ ඔබටත් වැටහෙන්න ඕන. මා ඒක දකිනවා අය සූත්‍රය තුළ. ඒ වගේ මෙතන වැදගත් කරුණක් දෙකක් මම මුලින්ම කියන්න කැමතියි. සමාජයේ වර්තමානයේ බලන්න එතන මේ වගේ තත්යකට පත් වෙන්න සිදු වුණොත් යුවලකින් කෙනෙකුට අනිත් කෙනා තනි වෙනවා මෙලොව. එතකොට මේ පවුලේ නම් මේ දරුවන් හැරදමා මෙතුමන් ගියොත් වගකීම මවට පැවරෙනවා. ඇයට ජීවනෝපායක් නැත්නම් ඇය අතිශය දුකට කර්කස තනකට පත් වෙනවා නේද? ඇයට එදා කාලේ නම් මේ දෑතේ කර්මාන්ත තිබිලා තියෙනවානේ. ඔබත් වර්තමානයේ ජීවත් වෙන අවස්යෙන් මේ යුවලක් ඔසේ අතගැනීමේදී සැමියා මතම යැපෙන කෙනෙක් වෙන්නේ නැතුව, එක්ක බිරිඳ මතම යැපෙන කෙනෙක් නැතුව තමනුත් යම්කිසි වෘත්තියක් ඉගෙන ගත්ත කෙනෙක් බවට පත් වුණොත් ඒ වගේ අනතුරුදායක අවස්ථාවක ඔබට කාටවත් අතපාන්න සිදු වෙන්නේ නැහැ නේද? ඔය ගීතවල විහිළුවට වගේ තිබුණාට හිඟා කකා කොළපතක් තරම් ලුණුයි බතුයි කම කරත් තරම් කියලා එහෙම බෑ ඒක. එනම් මේ සමාජයට හොඳ ආදර්ශයක් දෙනවා. දොර දෙක හිතන්න. ඒව වෙන්න පුළුවෙනි. සදාකාලිකව හැමෝම ඉන්නේ බලාපොරොත්තු නොවන විදිහට අකල් මරණයන්ටපත් වෙන්න පුළුවෙනි. ඒකටත් දොර දිග බලා යම් තමන්ට යම් සුවෘතිය හැකියාවක් තිබුණොත් ඒක මතු කරගෙන ජීවන සරණ දය ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒක වර්තමාන සමාජයට උගන්වන පාඩමක්. දෙවෙනි කාරණේ තන සඳහන් වෙලා තිබෙනවා. ඈ පැහැදිලි කරන කරුණු අරන් බල. දරුවන් ගැන තමා පියෙක් හිතන්නේ. දැන් දරුවන් අනාථ වෙයි කියලා හිතන්නේ. නමුත් ඈ සිත හදන්නේ කොහොමද? නෑ මට වෘත්තියක් තියෙනවා, මම දරුවන් රැක බලා ගන්නවා. ඒ නිසා ඔබ දරුවන් කෙරෙහි තණ්හාවෙන් යන්න එපා පරලෝ. දරුවන් සිටියේදී බාහිරෙන් සිතිනුත් අතෑරලා යන්න කියලා නෙමෙයි උගන්වන්නේ. ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි ඒක ටිකක් කතා කරන්න ඕන. අපි මේ ලෝකෙට පහළ වෙනකොට උපදිනකොට ඇසකන නාසය දිවකය කියලා දොරවල් හයක් හදාගෙන ඇවිදින් ලෝකෙ හඳුනා ගන්නවා. අපිට මේ හය පිහිටන්නේම පහ පිහිටන්නේම ලෝකේ විවිධාකාරයෙන් හඳුනා ගන්න තමයි. නමුත් හඳුනා ගැනීමේදී හඳුනා ගැනීමට එහා යමින් අපි බාහිර දේවල් සහිත ලෝකයක් සිතේ හදා ගන්නවා. එතකොට බාහිර දේවල් පෙනෙන්නේ පස්දොරට පමණයි. නමුත් පස්දොරෙන් ගත්ත දේවල් සිතේ පේන්න ගන්නවා කල්පනාසහින වශයෙන්. කල්පනා පේන්නේ නැහැ පස්දොර විවෘත නිසා සමාජයට හීන පේනවා. හීනවල පේන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් නෙමෙයි. ඒවා ගත්ත සිතුවිලි පහළ වෙන එක. දැන් ලෝකයක් හදලා නේද? මේ ලෝකයක් හැදීමේදී සිදුවෙන දේ තමයි මේවා තිබෙනා වූ අරමුණු ක්‍රෙහි කිසියම් ආකාරයක සීමාවක් වයමින් ඇලීමකින් ගැටීමකින් ගන්න එක. මේක පෘථග්ජන භාවයේ ලක්ෂණයක් සමස්ත සමාජයේම. බුදුවරු මේකේ පවතින අනතුරක් කියලා දෙනවා. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. ඒ අනතුරටපත් නොවි අපිට මේව හඳුනා ගන්න පුළුවන්. මේව සම්පරිහරණය කරන්න පුළුවන්. අන්න අර පෘථග්ජන පුද්ගලයෙකුට මේ වගේ අවස්ථාවකට පත් වුණාම තව අපේක්ෂා බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ශරීරය අතහැරලා යන්න කැමති නැහැ. තව ඉටු කරගන්න බලාපොරොත්තු, හරියම්ම කරන්න දේවල් ආදී තව අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ වගේ මොහොතක අතහරින්න සිදු වුණාම ඔහුට හිත හදාගන්න තේරෙන්නේ නැහැ. විශාල බයක් හටගන්නේ. මම දැකලා තියෙනවා යම් යම් සිල් සමාදන් වුණ සහ විශේෂයෙන් යම් යම් ධර්මයේ තේරුම් ගත්ත නැති භාවනා කළ කරපු අයත් සමාධි හදාන හිටියත් මෙබඳු අවස්ථාවකදී හරියට කලබල වෙන අභියටපත් වෙනවා. අනේ මාව බේරගන්න කියලාමයි කියන්නේ. නමුත් ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවට හෝ දේශීය වෛද්‍ය විද්‍යාවට හෝ බෝධි පූජාවකට හෝ පිරිත්වලට හෝ බැරි වෙලාවක් එනවා නේද? එදාට බැරි නිසා යනවා වෙනුවට කැමැත්තෙන් යන්න පුළුවන් තැනට හිත හදාගන්න නේද මේ සමාජයට බුදුන් වහන්සේ උගන්වන්න හදන්නේ. අන්න ඒක ගෘහස්ත සමාජයේ ජීවත් වෙන අයත් හැමෝම ඉගෙන ගන්න ඕන මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ?
මාලකිනවා මෙහෙම පස්දරින් ගන්නා අරමුණු මත ජීවත් වෙන පුද්ගලයා විවේක අවශ්‍ය වුණාම පස්දර නවත්තලා කල්පනාවට වැටෙනවා කල්පනාව ඔස්සේ යන පුද්ගලයා නිදිමත આવොත් කල්පනාව ඔස්සේ මනෝද්වාරයට වැටෙනවා එතකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පහළන සිතුවිලි පහළ වීම නතර වුණාට සිතුවිලි පහළ වීම නතර වෙන්නේ නැහැ ඒකට අදාළ අමුද්‍රව්‍ය සිත ඇතුලේ තබාති වෙන නිසා නින්දට යනකොට තිබෙන්නේ බයද සතුටද දුකද ඊට අනුරූප චෛසික 15මින් ලෝකයක් තියෙනවා විතරක් නෙමෙයි ඒක ඒ පේන හැම දෙයක් සම්බන්ධයෙන්ම අදාළ බාහිර ලෝකේ වගේම දුක සතුට ශෝකය කනගාටුව මේ සේරමත් තිබෙනවා එතකොට ඒක තිබෙනවා කියන එකේ තේරුම මෙහෙන් අපි හදාගත්ත නිසා තියෙනවා කියන එක නේද දැන් එතකොට කෙනෙකුට ජීවිත අවසානයේ දක්වා යනකොටත් මෙන්න මේ පස්දොර වැහිලා මනෝද්වාරයට වැටෙනවා වගේ පස්දොර අක්‍රිය වෙනකොට හදේ රූපය කියලා කතා කරව නැත්තම් මනෝද්වාරයෙන් තමයි ඊළඟ පැවැත්මට අදාළ කාරණා තිබෙන්නේ අනර අනාගතයට තවත් තබාති වෙන බලාපොරොත්තු වලට කියන නම තමයි තණ්හානුසය කියලා කියන්නේ එතකොට මේ තමන්ට අදාළ කරුණු පැත්තෙන් තරහක් බයක් කනගාටුවක් දුකක් ආවොත් ඒක තමයි අනාගත පැවැත්ම හදලා දෙන්නේ ඒ එන අරමුණ අරමුණක් වශයෙන් දකින්න හෝ ඇති වෙන දේවසෙනිකක් වශයෙන් දකින්න උගනගත් පුරුද්දක් පෘථග්ජන සමාජයේට නැහැ ඔවුන්ට ඒ වෙලාවට ගැඹුරට බැසගත් ආ වූ බයසෝක වේදනා ඇවිදින් කොහොමද දාල යන්නේ කියන හැඟීමෙන් කලබල වෙලා තවත් බේරා ගන්න කියලා මහන්සි වෙනවා ඇරුණාම සිත හදා ගන්න තේරෙන්නේ නැහැ වර්තමානයේත් යම් යම් මේ අවාසනාවන්ත තත්වයන් හමුවේදී එහෙම මුණ දීපු අයත් ඉන්නවා මුණ දෙන්න වෙන්නත් පුළුවන්. එතකොට අපට පිරිතේ අවවාදයක් නැහැ සමහර විට ඊට හාට දෙයක් සඳහා මේක හදා ගන්න තරම් තේරෙන්නේ නැත්නම් අනාගතය යහපත් වෙයි කියන්න බෑනේ. මොකද ජීවත් වෙන්න කැමති පුද්ගලයා ජීවිතෙන් සමුගන්න වුණාම කැමැත්තෙන් නෙමෙයි යකමැත්තෙන් යන්නේ. දාලා යන්න බැරි දේවල් තියෙන නිසා මෙහෙ දාලා ගියාට හිතින් දාලා යන්න බැරි වෙනවා. එනිසා ඒකට අපි කියන්නේ ජීවත් වෙන්න ගිහින් පරිහරණය කළ යුතු මට්ටමට එහාට සිතින් අල්ලා ගැනීම තුළ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියන එක. මේක 20දි 30දි 40දි 70දි හරි කොයි මොහොතක හරි සමුගන්න වෙනවා අපට එදාට මේ ප්‍රශ්නේ එනවා. එදාට හිතා ගන්න බෑ තේරෙන්නේ නෑ ඊට ඉස්සර වෙලා කලක් තිස්සේ හිත හදලා තේරුම් ගන්න නකුල පියතුමා සහ නකුල මාතා කලක් තිස්සේ හිත හදපු දෙන්නෙක් අන ඔබටත් මේ අනතුරුදායක කාවාලාවක ආනුවල හොඳ ක්‍රමයක් මේ පෙන්වන්න හදන්නේ ඔබ කැමති වුණත් නැතත් ඔබ යන විට ඉතුරු ටික මෙහි ඉතුරු වෙනවා ඒගොල්ලෝගේ ඉරණම ඔබට පාලනය කරන්න බෑ ඒ ගැන හිතා ඔබ දුකින් පරලෝකියොත් එහෙම ඔබට සිදුවෙන අයහපත බරපතල කාරණයක් තරහෙන් බයෙන් වේදනාවෙන් නකමැත්තෙන් මේකක්වත් කුසල චේතනා වෙන්නේ නැහැ විකල්ප ක්‍රමේ තමයි පවෙන් පරලෝ යාම වෙනකොට පිනෙන් පරලෝ යනට අවශ්‍ය පුණ්‍ය චේතනාවක් ලබා දෙන එක ඊට වඩා හොඳ විකල්පය තමයි හොඳම ක්‍රමේ තමයි පරලෝ යනවා වෙනකොට පරලෝ නොයන තැනට මේ අතහරින්න පුළුවන් නම් අන්තිම මොහොතේ එහෙමත් පාරක් මේකේ තියෙනවා ඒක තමයි මේ සූත්‍රය තුල පෙන්වන්නේ එහෙනම් ඔබට මේකේ වැටහිලා තිබෙන්න ඕන අරමුණු අල්ලා ගැනීම කියන්නේ කුමක්ද අරමුණු අල්ලා ගැනීම පුරුදු කරන්නේ කොතරම් කාලයක් සිටද අරමුණු අල්ලා නොගැනීමට ඔබ පුරුදු කර කෙනෙක්ද මම නම් දකින්නේ ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා 14 වර්තමානයේ ඇඳුමේ වෙනස්කමට පාවිච්චි කළාට අර සුදු අය අඳින අය අතර කියන වචනේ සුදු අඳින අය උපාසක පාසිකා සිවුරු අඳින අය භික්ෂු වික්ෂුණී නමුත් ඔවුන් දෙගොල්ලන්ටම තිබිලා තිබෙනවා මේ ජීවිත අවසානයේදී සිතට එන දේ යමක් තියෙන දෙයක්ද ශූන්‍යයක්ද කියලා බලන්න පුළුවන් හැකියාවක් අවබෝධයක් අනේ ඔබත් ජීවිත අවසාන මොහොත එනතුරු ඉන්නේ නැතුව මේක කල්ැතුව තේරුම් ගන්න එවිට සිදුවේත් සිදුවෙනවාමයි කවද හරි. ඒ සිදුවේත්ෙන් පස්සේ අනාගතය තීරණය කරන්නේ ඔබේ බයසෝක වේදනාව ඔබේ අනාවබෝධය. අවබෝධය නම්
බාහිරින් අතාරින්න වගේ ලෝකේ අතාරින්නත් වෙලාවක් වෙනවා නම් අතාරින්නත් පුළුවන් වෙනවානේ. ඒකට අතහැරීමේ පුරුද්ද තියෙන්න වෙනවා. නමුත් පු탁ජන පුද්ගලයා ළඟ තියෙන්නේ කුමක්ද? මම දකින්නේ පු탁ජන පුද්ගලයාගේ තුල තිබෙන්නේ ලාභය හෝ අලාභය හෝ නිന്ദා හෝ ප්‍රශංසා හෝ යස හෝ ආයස වශයෙන් අල්ලා ගැනීමේ පුරුද්ද. ළමා කල සිට මහලු කල දක්වාම මේ ඇරෙන සංඛ්‍යාව ක්‍රමෙන් පු탁ජන පුද්ගලයාගේ ඉහළ යමින් පවතිනවා. පෙරකර දේශනාවක් උටා දක්වතොත් ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි. යම් කිසි පුද්ගලෙක් ජීවත් වෙන්න ගිහින් මේ ඇසෙන් කනෙන් නාසෙන් ගන්නා වූ කරුණු ඇලෙන කරුණු 100ක් බවට පත් කරගත්තොත් එනං ඔහුට දුක් 100ක් තියෙනවා. මෙන්න මේ පාර වෙනස් කරන්න පටන් ගන්නයි මේ අනුශාසනාවේ තියෙන්නේ. බලන්න ඈ කියන කතාව කර්මාන්ත හැකියාව විතරක් නෙවෙයි වෙනත් සැමියෙක් සමග එකතු වෙන්න මට ඕනකමක් නැහැ. ඒ ගැන ඔබ චකිතයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ආගමික දාන ආදී කටයුතුක නොකරයි කියන හිතන්න එපා. වෙනදාට වඩා මට උන්වහන්සේලාගේ ආවාද අනුශාසනාව ඕනේ. සිල් සමාදන් බලන්න සිල් සමාදන් වීමකුත් තිබිලා තියෙනවා ඒ කියන විදිහට ගෙතරම. වර්තමානයේ වගේ විහාරස්ථාන තියෙන නැතුව ඇති නිසා ගෘහස්ත වශයෙන් ගත කල. ඒ විතරක් නෙමේ අධ්‍යාත්මික ශික්ෂණයක් තිබිලා තියෙනවා ඇතුළත ශික්ෂණයක්. ඒ වචනේ තේරුම් ගන්න ඕනනේ. දැන් සිල් සමාදන් වීම කියන වචනෙන් ගත්තහම වර්තමානිට ගැලපුවොත් එහෙම ශික්ෂාපද සංවරයක් තුළින් ශික්ෂාපද සමාදන් වුණ නිසා වැරදින් වැළකී සිටීම. වර්තමානයේ ඔය විහාරස්ථාන වලකට ගන්න පු탁ජන සමාජයය කරන කටයුත්ත ඔය. නමුත් ඒකේ අධ්‍යාත්මිකයට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ අධ්‍යාත්මික සුවේ කියලා කියන්නේ. අධ්‍යාත්මික සුවේ කියලා කියන්නේ රූපයන්ට, සබ්දයන්ට, ගන්ධයන්ට, රසයන්ට ගැටෙන විට එන්නා වූ ලෝභ දේශ මොහයන් උපදින් නැති වෙන්නට හිත පුරුදු කරපු එක. මේක ධර්මයේ නැතුවත් පුරුදු කරන්න පුළුවන් ටිකක් දුර. නැත්නම් ධර්මයෙන්ම තමයි පුරුදු කරන්න ඕන. ධර්මයෙන් නැතුව පුරුදු කරපුවාම ඒක කෙලස් යටපත් වීමෙන් ලබන සුවය බවට පත් වෙනවා. නමුත් ඒකේ සුවයක් පවතිනවා. එතකොට බලාපොරොත්තු තබා නැත්නම් සිත ඇතුළතින් එන්නට නැත්නම් යම් දේවල් ගැටෙනකොට උපදින්න විතර්ක නැත්නම් කාම ව්‍යාපාද. එහෙනම් එතන තියෙනවා කිසියම් ආකාරයක සංසම්බ. දැන් නකුල මාතාව දරුවන් සිටියේදී විරිඳක්ව සිටියේදී මේ සොය ලබන කෙනෙක් බවටත් සාක්ෂියක් මේකේ තියෙනවානේ. ඔබටත් මේක පිළිබඳව ධර්මයේ නැතත් පොඩි සොයක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. මම මේක මෙහෙමයි සමාජයට පැහැදිලි කරන්නේ. නිරන්තරයෙන් පස්දොරට මුණ ගැහෙන විට ඒවට අදාළ හැඟීම් චිත්තාභ්‍යන්තරෙන් එන නිසා අපි කලබලයට, දුකට, කනගාටුවට පත් වෙන්නේ අපි තුල තබා තිබෙනා වූ දේවල් එන නිසා. එතකොට ඒවා එන්නේ පස්දොරට ගැටෙන විට. හොඳයි, අපට සිත පෝෂණය කරගන්න පුළුවන් නම් වෙනත් අරමුණක් මගින්, වෙනත් අරමුණක් බලවත් කරගන්න පුළුවන් නම් එවිට ඒ අරමුණ තිබෙන නිසා අරවා එන්නේ නැතුවම ඒ එන්නේ නැති එකේ තියෙන කරදරේ නැති බව මෙතන තේරෙනවා. මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි, ධර්මයේ සඳහන් ක්‍රමයකුත් නෙමෙයි, වර්තමානයේ කරනවා ඒක. පිරිත් ගොඩාක් වෙලා කියා හිටියොත්, දිගු කලක් වන්දනා කළොත්, එහෙම නැත්නම් තවත් මොනවා හරි අරමුණක් ජපයක් වශයෙන් පාවිච්චි කළොත් මේක තුළ ඔබට හමු වේවි. ටිකක් වෙලා යනකොට සිතේ තියෙනවා නේද අරමුණු කියන ಜಾති වදයක් නැතුව එන්නේ නැතුව ඉන්න පුළුවන් තැනකුත් කියලා. එහෙමකක් තියෙන බව හොයාගත්තට කමක් නැහැ. හැබැයි ධර්මයේ නැතුව ඒක පාදා ගන්න මහන්සි වෙන්න එපා. එතකොට ඔබ යන්නේ වෙන පාරක. ධර්මයෙන් තොරව මේකේ ඉන්න පුළුවන් කාලේ වැඩි කරන්න ගියොත් එහෙම වර්තමානයේකට අත්කලමතාන යෝගී කියලා කිව්වේ නැති වුණාට බුද්ධ කාලීන එකට තමයි අත්කලමතාන යෝගී කියලා කියලා තියෙන්නේ. එතකොට යන පාර වෙන පැත්තකට වෙනවා. ඒ වගේම මේකේ පැහැදිලි කරලා දෙන තවත් කාරණයක්. ඈ මාර්ගඵලලාභී. බලන්න. අන්න ඒ අයට තමයි මේ ඒවා යුවලකට තමයි මේ කෙක්කෙනෙකුට සමුගන්න අවස්ථාව ආවොත් සමුගන්න හැටි අනිත් කෙනා කියලා දෙන්න දන්නේ.
මේ කියලා දෙන්න දන්න කාරණා මම මෙහෙම කියන්නම් බලන්න. ඔබ මව කුසින් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනවා. එතකොට ඔබට පෙනෙන්නේ පුද්ගලයෙක් එක්කෙනෙක් වශයෙන් ඉන්නෝ. ඒක සම්මුතියට හරි. ඒක වරදක් එහෙම අපි කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පුද්ගලයා තුල තව උපතක් තියෙනවා, තව මරණයක් තියෙනවා. අරමුණු වල උපත සහ මරණය. අරමුණු සහ උපත සහ මරණයට ඇස කන නාසය දිව කය කියන ආ උදරවල් හය සහ ඒවට හමු වෙනා වූ අරමුණු බලපානවා. එතකොට ඇසෙන් උපදිනවා මැරෙනවා, කනෙන් උපදිනවා මැරෙනවා, නාසෙන් උපදිනවා මැරෙනවා කියලා අපට ඇහැට පේන මරණයක් නෙමෙයි. නමුත් අරමුණු වල ඉපදීම මැරීමක් පවතිනවා. කැමති වුණත් නැතත්, ප්‍රිය කළත් නැතත්, ඇලුණත් නැතත් එමත් කියන්න වෙනවා. අරමුණු හටගෙන අවශ්‍ය කාර්යය කොට මිය ආයතුයි. එතකොට මේකෙදි තේරුම් ගන්න ඕන මෞකසෙන් බීවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් බාහිරේ හිටියට ඇතුළතින් අරමුණෙන් අරමුණට කිසිවක් යන්නේ නැහැ. ලුණු සිවියක සෛල අතර විත්ති දෙකක් තියෙනවා වගේ අරමුණු දෙකක් අතරත් එකක් නැසිලා අනික උපදිනවා අතරත් තියෙනවා. එතකොට මේ අරමුණක් දෙකක් අතර පවතිනවා නම් අරමුණෙන් අරමුණට යන්නේ කවුද? කවුරුත් යන්නේ නැහැ. මෙලොවින් පරවල තව අරමුණෙන් අරමුණට යන දෙයක්ුත් නැහැ. අරමුණ නැසෙනවා. නමුත් ගංගක ඉවුරු දෙකක් ගන්ධ මේ පැත්තේ ගන් දෙකක් පාලමකින් සම්බන්ධ කරනවා වගේ මේ අරමුණු දෙකක් අතර සම්බන්ධීකරණය මොකක්ද කකාන්නේ මොකකින්ද? අන්නේකට අවිද්‍යාව කියලා කියනවා. ගොයන් ගස නැසුනහම බීජ නැත්නම් ඊළඟ කන්නක් පවත්තන්න විදියක් නැහැ. නමුත් ඊළඟ කන්නට සම්බන්ධීකරණය කරන්නේ ගොයන් ගස බීජ හදාමිය යනවා. දැන් ගොයන් ගස නැතුවට ඊළඟ කන්නේදී බීජ වලට පුළුවන් ගහක් හදන්න. අන්න ඒ වගේ මේ ජීවිතය තුළ මේ අරමුණු දෙකක් අතර සම්බන්ධීකරණය, ජීවිත දෙකක් අතර සම්බන්ධීකරණය කෙනෙක් නොගියාට යම් හේතුඵල න්‍යායක් බව තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා පදයෙන් පෙන්වන්නේ. අන්න එහෙමයි අපි මෞකසෙන් බිහිවෙන පටන් මරණය දක්වාම මේ නැසුණාට හටගන්න දේතු තබා තිබෙන බැවින් යලි හටගනිමින් මේ ගමන එන්නේ. අපි ඒක භාවිතා කරන්නේ වැරදි පැත්තට. භාවිතෝ බහුලීකතෝ බුදුන් වහන්සේ වදාළ පරිදි නෙමේ. භාවිතෝ ලෝභේ දේසේ මෝහය, බහුලීකතෝ ලෝභේ දේසේ මෝහය. එතකොට ඒවා බොහෝ කොට භාවිතා කරရင် මොකද වෙන්නේ? නූතන මනෝවිද්‍යාවෙත් මං හිතන්නේ ඒවා කියනවා 20 වතාවක් 21 වතාවක් විතර භාවිතා කළොත් එහෙම එක චිත්තාභ්‍යන්තරයට වැටෙනවායි කියලා. ඒ ගණන් ශාස්ත්‍රය අපි ගත්තේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැවත නැවතත් ඒක පරිහරණය කළොත් එහෙම ඒක උපාදානය වෙනවා. අනේ උපාදානය වෙනවා කියන වචනෙන් පෙන්වන්නේ සසරට ඇලීම කියන එක. මෙන්න මේ தত্ত্বය තුල තමයි මේ සාමාන්‍ය සමාජය ලෝකෙ ජීවත් වෙන්නේ. නමුත් මේ මොනම தত্ত্বයක් තුල යටතේ හෝ ඔබට යම් මොහතකදී Tamanගේ යගකීම් ටික Tamanට පවතිනව බලාපොරොත්තු ටික සියල්ල අතහරින්න වෙනවා. එතකොට ඒවත් එක්ක අතහරින එක වෙනම කරුණක්. ඒවත් එක්ක තියෙන ඇලීම ගැටීම තමයි අතහරින්න බැරිකම කියන්නේ. අතහරින එක වෙනම කරුණක්, ඇලීම ගැටීම වෙනම කරුණක්. එනං ඇලීම ගැටීම කවුරු කරගත්ත දෙයක්ද? බුදුරජාණන් වහන්සේ කරලා දීපු දෙයක්ද? නෑ, තම තමන් මේ අරමුණ කෙරෙහි ගත්තා වූ ඇලෙන ගැටෙන ස්වභාවය අනුව තමයි මේ ඇලීම ගැටීම ආසක්ත වීම සිද්ධ වෙන්නේ. අන්න ඒක තමයි බන්ධනය කියන්නේ. එහෙනම් අපට ජීවිත අවසානයේ දක්වාම අරමුණට එනදී ඇලෙන්න ගැටෙන්න නම් පුරුදු කරලා තිබුණේ එනම් හදන්න බෑ. එනම් සිතට එන දේ සිතුවිල්ලක්ය, හිස් දෙයක්ය කියලා දකින්න බෑ. සිතට එන දේ ලෝකයක්, සිතට එන දේ සත්‍යයක්, සිතට දේ මායාවක් නෙමෙයි. ඒකේ මමත් ඉන්නවා, මගේ දේවලුත් තියෙනවා, මගේ ආත්මයක් තියෙනවා. ඒක සිහිනයක් වශයෙන් දකින්න, සිතුවිල්ලක් වශයෙන් දකින්න, මමත් සුණු දෙයක් වශයෙන් දකින්න පෘථග්ජනයා පුරුදු කරලා නැහැ. මේ නිසාම අන්තිම මොහොතේදී අර ඇති වෙන බයට, ශෝකයට, වේදනාවට, කනගාටුවට නැත්තම් පිනට අදාළ විදිහට ඊළඟ සිතුවිල්ලකටපත් වෙන්න හේතු චිත්තාභ්‍යන්තරේ පවතිනවා. මේවා නිසා ඵලය හටගන්නවා. මේ හේතුඵලය
පෞහේතුව පෞපලයේ පින් හේතුවේ පින්පලයේ ධාන හේතුවේ ධාන ඵලයේ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට ඵල තුන් පැත්තකට හැදිලා තිබුණේ. මෙලවදී හේතුව නිදන් කරනවා. ඒ නිසා තමයි අර ස්කන්ධ පංචක දෙකක් අතර සම්බන්ධීකරණය කරනවා වගේ ජීවිත දෙකක් අතර සම්බන්ධයටත් මේ හේතුව ඉදිරි අනාගත ඵලයක් සඳහා සකස් කරනවා. අන්න පෞ හේතුවේ ඵලය ඊට අදාළ උත්පත්තියක්. පින් හේතුවේ ඵලය ඊට අදාළ උත්පත්තියක්. ලෞකික ධාන හේතුවේ ඵලය ඊට අදාළ උත්පත්තියක්. භව ගාමිත්තේ මෙසේ කාම රූප අරූප කියන තුන් පැත්තට මෙන්න මේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අර සම්මත සමාජයේ පවතිනා වූ පිරිද්දේශනාවක් වගේ කාරණයක් සිහියෙන් සවන් දෙන්න පුළුවන් නම් ඒක මතක් කරගන්න පුළුවන් නම් ඒක තුළින් අර පව හේතුව යටපත් කරලා පින් හේතුවේ ඵලය සකස් කරන එක තමයි අර අපේ පවතින සමාජ චාරිත්‍රය කරන්නේ. නකුල පේතුමා සහ නකුල මාතාවගෙන් පෙන්වන්නේ ධර්මයේ තේරුම් ගත්තාට ඊට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන්. නමුත් ඒක අන්තිම මොහොතේ බෑ. ඔබ එහෙමනම් අරමුණු අල්ලා ගැනීම මම කරමින් එනවා. මේ නිසා මගේ අරමුණේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහේ වැඩෙමින් එනවා. බුදුන් වහන්සේ අනුදැන වදාළ පැත්ත නෙමෙයි අපි මේ කරන්නේ. අරමුණු අල්ලා නොගැනීමින් අතහරින්න පුළුවන් ක්‍රමයක් බුදු සමය පැහැදිලි කරව දාරනවා. එකට මොකක්ද අපට අවශ්‍ය දැනුම? මේ ලෝකේ තියෙන දේවල් නෑ කියන ඉගෙන ගත්තට බෑ. ලෝකේ තියෙන දේවල් විස්තර කරවොත් නම් අපට ද්‍රව්‍යෝකේ නෑ, පටවි ආපෝ තෝජ්ජරයි ශක්තියක් තියෙන කියලා කියන්න පුළුවන්. ඒක නෙමෙයිනේ හදන්න ඕන. හදන්න ඕන සිතට එන දේ පිළිබඳව. සිතට එන දේ පිළිබඳව ක්‍රමයෙන් අපි හිතට දෙන්න ඕන. බාහිර ලෝකෙ මේ හඳුනා ගැනීමේදී බාහිර ලෝක දේවල් හඳුනනවා කියන කතාව සත්‍යක් වුණාට හඳුනා ගන්නේ බාහිර දේවල් අපි සිතට එන සිතුවිල්ලක් මගින්. සිතට සිතුවිල්ලක් එන්න ඇහැ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය වශයෙන් උදව් වෙනවා. එතකොට සිතුවිල්ලේ ස්වභාවය රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා රූප වර්ග පහකට බෙදෙනවා. අන්නේ රූප තමයි ඔබට කල්පනාවේදී හෝ සීනේදී පේන්නේ. දැන් ඒවා හිස් කියලා ඒවා සිතුවිල්ලක් විතරයි කියලා ඔබට පේනවද? නෑ. ඒවැ ඇලීම ගැටීම මුලාව සහිතවම දුකක් ඇත්නම් දුකත් සැපක් ඇත්නම් සැපත් කියන මේ කාරණා තියෙනවා. කොහෙන්ද ඒවයි හට ගියේ? ඔබ මෙහෙවුරු කරගත්ත ආකාරයට. ඔබ මේ සතුන්ට අනුකම්පා සහගත නම් ඒත් සතුන්ට අනුකම්පාපාතයි. ඔබ මේ සතුන්ට හිරියර කරනවා නම් ඒත් සතුන්ට හිරියර කරනවා. ඔබ මෙහි වංචනික නම් ඔබ එහි වංචනිකයි. ඔබ මෙහි මිනිස්සුන්ට උදව් කරනවා නම් අවංක නම් ඒත් අවංකයි. මෙහෙන් එහාටයි යන්නේ. එසා ළමා කාලයේ පටන් යම් කිසි කෙනෙක් හිතන්ට ඕන තමන් හුරු කරගන්න දෙයක් තමයි සිතාභ්‍යන්තරට යන්නේ. නිසා එකට කියනවා යාදි සංවපතේ බීදං බීජං තාදි සංහරතේ පලං කියලා. අපුරනවා අපි. අන්නේ වැපරීමේදී ලෝභය ද්වේෂය මෝහය ඊර්ෂ්‍යාව පලි ගැනීම කියන මේවා වැපරුවොත් අස්වැන්න හම්බ වෙනවා. එනම් ඵලයේ එවන් හිමිකම් කියන්න වෙනවා. ඔබටත් එහෙනම් තේරුම් යන්න පුළුවනි. වර්තමානයේ වසංගතයේ හෝ තවත් කරදරයකදී හෝ ජීවිතයේ යම් මොහොතක් එන්න පුළුවනි සමුගන්න. සමුගන්න නම් වෙන්නේ සමුගන්නේ සැමියෙක් නම් බිරිඳ සහ දරුවන් ගැන හිතුවොත් Tamanට අමාරු වැටෙනවා. සමුගන්නේ බිරිඳ නම් සැමියා සහ දරුවා ගැන හිතුවොත් Taman අමාරු වැටෙනවා. මොකද මේ යන්නේ ඇත්තටම අතහැරෙන්න. බාහිර ලෝකේ අතහැරෙන එක සිතනුත් අතාරින්න උගන්නන දහමක් බුදුදහම කියන්නේ. ඒක බැරිකම තමයි මේ ලෝකේ අද අපි දකින්නේ. මතක තබා ගන්න. එනිසා මා හිතනවා මේ ඉගැන්වීම අදට ගොඩාක් ගැලපෙනවායි කියලා. කොයම් මොහතකෝ අපට මේ ජීවිතෙන් සමුගන්න වෙනකොට ඒ සමුගන්ට පෙර තිබුණා වූ ඇසුරු කළා වූ කාරණා නිසා ඇති වෙන බැඳීමෙන් තවදුරටත් සසරේ බැඳී උපදිනවා නම් ඒ බුදුන් වහන්සේ උගන්වපු දෙයින් වැඩක් ගත්තේ නැහැ කියන එක. ඔය බන්ධන සූත්‍රයේ පෙන්වන්නේ බද්දෝ ජායති, බද්දෝ මීයති, බද්දෝ අස්මාලෝකම් පරලෝකම් ගච්ඡති කියන එක. ඒ බැඳිලා උපදිනවා, බැඳිලා මියනවා, බැඳිලා පරලෝකයට යනවා කියන එක පවටත් වළංගුයි, පිනටත් වළංගුයි, ධානයටත් වළංගුයි. අන්නේ බැඳීම තමයි පෘථග්ජන පුද්ගලයා සතු බන්ධනය. අන නකුල මාතා නකුල පිතුමා වැනි අය මේ බැඳීම පිළිබඳව තේරුම් අරන් තිබෙනවා. ඔබටත් ඒක තේරුම් ගන්න බණ ටිකක් අහලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එවිට අපට අරමුණෙන් අරමුණට නැසෙන ලෝකයක් තියෙනවා.
ඇසෙන් කනටත් කනෙන් නාසයටත් නාසෙන් දිවටත් දිවෙන් කායටත් කයෙන් සිතටත් නැසෙනවා මතක තබා ගන්න නැසෙනවා විතරක් නෙමෙයි ඒ නැසෙනවා නම් ඒකෙන් අනිකට කවුරුත් යන්නේ නැහැ නමුත් හේතු තබන නිසා ඵලයක් හටගැනීමේ ක්‍රියාව තුළ මනෝ පස්දොරින් මනෝද්වාරයට මනෝද්වාරයෙන් හීන ලෝකයට සීන ලෝකේ ගාමතු කළ ඉවරලා අපහ විවේක ඕනෙ වුණාම අපහ මෙහාට එන්න පුළුවන් අවදි වෙනවා කියලා කියන සීන ලෝකෙන් මෙහාට එනවා දැන් මෙහෙලව දවල් කටයුතු කරනවා අපහ හදාගත්ත ලෝකයක් තියෙනවා ඒකට ඇටෙනවා නින්ද යනවායි කියන්නේ මේ වගේම හදාගත්ත ලෝකයක් තියෙන නිසා නේද පරලෝ යන්නේ සිතේ තියෙන ලෝකයක් තියෙන නිසා නේද යන්නේ ඒ අධ්‍යාත්මික ආයතන ඔබට හිස් නැහැ යමක් තියෙනවා නේද එතකොට ඒකට එන දේ හදන්න තරම් ඔබ සතිය පුරුදු කරලා නැහැ නේද ඇයි බුදු සමයේ භාවිතෝ බහුලීකතෝ කියන වචනේ අපෙන්නන්නේ ස්වරයක් නෙමෙයි බොහෝකට භාවිතා කිරීමෙන් හිතට කියන්න ඕන අපි මේක අල්ලා ගන්න නෙමෙයි ඕන බාහිරේ අතෑරෙන වගේ මොහොතටත් කනගාටුටපත් වෙන්නේ නැතුව අතෑර ගන්න පුළුවන් වෙන්න ඕන කියන්නේ ඒක හුරු කරන්න ඕන කාරණයක් ඕක තමයි අපේ ධර්මදේශනාවල පවතින්නේ අල්ලා ගැනීමෙන් තැවුල සහ අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන එක. එහෙනම් අල්ලා ගැනීම ඕන කෙනෙක් ස්වභාවයෙන්ම හුරු වෙනවා ජීවත් වෙනකොට. බුදුරජාණන් වහන්සේ මේ අතින් අල්ලා ගැනීම නෙවෙයි අරමුණු දැඩිව ගැනීම කියන අර්ථය අල්ලා ගැනීම අරමුණු අල්ලා නොගැනීමෙන් අවසන් කරන්නට අභ්‍යාස කරන්න ඕන. නැවත නැවත අභ්‍යාස කිරීම තුළින් ඔබට තේරෙවි මේ වගේ අවස්ථාවක් ආපුවම බාහිර ලෝකෙ වෙනයි ඒක සිතේ තියෙන ලෝකෙ වෙනයි දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ ඒවට අදාළ තමන් සිතේ තබාගත්ත වටිනාකම් ටික මේ වටිනාකම් නැති කරන්න කියන්නේ අම්මට තාත්තට තියෙන ආදරය අතහරින්න දරුවන්ට තියෙන ආදරය අතහරින්න කියන එක එහෙම නෙමෙයි ඒවා පුද්ගලින් වශයෙන් ගත්තල බුදු සමය උගන්නා පවතින නව අන්‍යෝන්‍ය යුතුකම් අන්‍යෝන්‍ය යුතුකම් ඉටු කරන ගමන් මේ සිතින් ඇතිවන ඇලීම හුරු කරපු එකක් අපි ඒ හුරු කරප නිසායි ඒක එහෙම එන්නේ දැන් ඇලීම වෙනට නොඇලීම හුරු කරන්න වෙනවා නැවත නැවතත් නැවත නැවතත් අන්න එහෙම යම් ජීවිතයේ අවස්ථාවක් ආවොත් එහෙම මුහුණ දෙන්න එදාට අපට ජයග්‍රහණය කරන්න පුළුවන් අපට බලාපොරොත්තු නැතුව ඇලීම තුළ විතරක් ගමන් කළොත් යම් මොහොතක සමු ගන්නකොට අපිට ඇලීමෙන් තමයි මේ තීරණය ගන්න වෙන්නේ. එතකොට අපට කවුරු හරි නකුල මාතා වැනි අනුශාසිකාවක් හම්බ වෙන්නේ නැහැ. නකුල පියතුමා වැනි අනුශාසකෙක් හම්බ වෙන්නේ නැහැ. අඬන දොරන වැළපෙන යන්න එපා කියලා කියන ඒක තුළින් අපිට දුක්කට දුක් ඇති කරන යන්නේ කොහොමද මම යන්නේ කියලා බය කරන පිරිසක් තමයි ඉන්නේ. සම්මම දකින්නවා වර්තමානයේ කෙනෙක් සමු ගන්න හදන විට බය වෙන එක අඬන දොරන වැළපෙන එක අනේ යන්න එපා කියලා අඬන එක ආගමානුකූල නෑ ඒක වැරදි පුරුද්දක් අන්න මේ වැරදි පුරුද්ද සමාජයෙන් ටික ටික තුරන් කරන්න ඕන තුරන් කරන්න නම් මේ යන කෙනා ධර්මයේ තේරුම් අරන් ඉන්න වෙනවා ඒ විතරක් නෙමෙයි මෙතන ලස්සන දෙයක් පෙන්නනවානේ ඒ අනුශාසකත්වය තුළ මොකද උණයි කියලා තියෙන්නේ අසාධ්‍ය භවෙන් ගොඩාවක් කියලා තියෙනවා. ඒ අර හිත හදපු නිසානේ. ඔබත් බලන්න මේක වෙන්නේ නැද්ද කියලා. ඈ කලබල වුණේ නැහැ, ඈ බය වුණේ නැහැ, යන්න නම් යන්න එපා කිව්වේ නැහැ. යන්න නම් මේ ලෝකෙ නිසා ඈට ඔහුට ඇති වෙන්න ආව තෘෂ්ණාව නිසා ඇති වෙන අනාගත බිය වළක්වන්නට ඈ හිත හදනවා. කිසිම කටයුත්තක් ඔහුගේ යාම නිසා ඈට අඩාල නොවන බව යහපත් පැත්ත. දැන් මේ සිතින් සිතට මරණය දෙපැත්තකට යනවා. සාමාන්‍යයෙන් මම දකින්නේ කැටේට සල්ලි දානවා සහ කැටෙන් ගන්නවා වගේ දෙපැත්තක්. කැටේට සල්ලි දානවා නම් අයික්කේ ඉහළ යනවා පිරෙනවා. ගන්නවා නම් අඩු වෙනවා. අනේ මේ කැටේට සල්ලි දානවා වගේ පෘථග්ජන පුද්ගලයා අරමුණට මමත්වෙන් ගැනීම තුළ එන්නේ ඇලීම ගැටීම මුලාව බලවත් කරනවා. ළමා කාලයට වඩා තරුණ කාලයට මැදිවේ මැදිරිය මහලු කාලයේ මේ ඇලෙන ස්වභාවයේ බලවත්. දැන් හිතන්නවත් බෑ දාලා යන්න. ඒ නිසා බේරගන්නව කියලා කෑ ගහන වැරුණාම
සියලු සම්පත් යදලා හරි තවත් පැයක් ජීවත් වෙන්න ඉල්ලනවරම අතහරින්න තේරෙන්නේ නැහැ. නමුත් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ බාහිර ලෝකයේ අතහැරනකොට ඔබට කල්පනාවට එන එකේ තියෙන සිතුවිල්ලක් පමණයි ඒක පුතා හෝ දුව හෝ Taman සතු ඉඩකඩම් වාහනේ නෙමෙයි සිතුවිල්ලක් කියලා. එහෙනම් ඒකට ඇලෙන්න කාරණයක් නැහැ, දුක් වෙන්න කාරණයක් නැහැ, අතහරින්න බය වෙන්න දෙයක් නැහැ. ඒක හොඳට දකින්න ඕන කාරණයක්. මේ එකකින් එකක් ශූන්‍යයි කියන එක. බාහිරේ ඉන්න වාහනේ හෝ බාහිරේ තිබෙන වාහනේ හෝ බාහිරේ ඉන්න දරුවා හෝ බාහිරේ ඔබ සන්තක දේවල් එකක්. ඒක හඳුනා ගැනීමට ඔබ උපදවා ගන්නා වූ සිතුවිල්ල තවත් එකක්. බාහිරේක යුතුයකම් ටික ඉටු කරන්න ඕන. මව්පියන් හෝ ධනය හෝ දරුවන් හෝ ප්‍රවේශම් කිරීම අනාගත සැකසීම කරන්න ඕන. ඒක අතහරින්න කියන කතාවක් නෙමෙයි පෙන්වන්නේ. ඒ ගමන් චිත්ත අභ්‍යන්තරේ තමන්ට මේ පරලෝ යන්න හේතු වෙන්නා වූ ඇලීම ගැටීම කියන එක සිතේ හදාගත්ත දෙයක්. ඒක අපි ටික 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 අතහැරෙන්න අරින්න වෙනවා. හොඳයි, මේ ඇලීම සහ අතහැරීම සිදු වෙන්නේ මොන කාරණයක් නිසාද? මට නම් තේරෙන්නේ ඇලීම සිදුවෙන්නේ ඒ අරමුණට එන දේ මගේය, මම මගේය, මගේ ආත්මය කියන වචනෙන් කීවේ නැති වුණාට මෙහෙම ගන්නා නිසා. අන්න මිනිස්සුන්ට වර්ධින තැන නැවත නැවත බොහෝ කල් භාවිතා නිසා බලවත් වෙලා තිබෙනවා. එනම් බොහෝ කල් භාවිතා කරන්නකො අනිත් පැත්ත බලවත් වෙන්නේ නැද්ද කියලා. අපි මේ එකතු කරගත්තා වූ තමන්ට පෞද්ගලිකව සහ නීතියෙන් උරුම වී තියෙනා වූ ඔක්කො දේවල් වලින් මෙතෙක් මේ ලෝකේ පහළුණ කිසිවෙක් අරන් ගියේ නැහැ සමුගත්තා. ඔබටත් තේරෙනව නම් එදාට සිත හදා ගන්නව ඇරුණාම අඬලා දොඩල වැඩක් වෙන්නේ නැහැ නේද? අන්න ඒ නිසයි පුරුදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේකට ක්‍රමයක් පැහැදිලි කරව දාරනවා. අරමුණේ ඇලී අවසන් කළොත් තමයි අනාගත පැවැත්මට හේතු ඉතුරු වෙන්නේ. අරමුණේ නොඇලි අවසන් කරන්න පුළුවන් නම් අනාගත පැවැත්මට හේතු ඉතුරු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කලබල වෙන්න කාරණයක් නැහැ. අනේ කලබල වීම කියන එක තිබෙන්නේ මමත්වයේ තුල. කය කලබල වෙන්නේ නැහනේ. නමුත් කයට ලෝභ දේශ මොහ කාරණා ටිකක් හමු වුණාම අලාභයක් සිදු වුණා, ආයාමයක් ග්‍යාසනීපයක් සිද්ධ වුණා. එහෙම නැත්නම් ධනහානියක් සිද්ධ වුණා කියලා කලබල වෙනවා. ඒ කලබල වෙන්න අවශ්‍ය කාරණා ටික චිත්තාභ්‍යන්තරයේ තියෙන නිසා නේද කලබල වෙන්නේ කියන එක තේරෙනවද? ඒ චිත්තාභ්‍යන්තරයේ දෙන කාරණා ද්‍රව්‍ය නෙවෙයි, අල්ලා ගැනීම තුළ පවතින ආ දුර්වලකම් ටිකක් බව තේරෙනවද? එහෙනම් දුර්වලකම් හදන්න පටන් ගන්න ඕන. අර මා දකින්න අවුරුදු 15 20න් පස්සේ හදන්න පටන් ගන්න පුළුවන්. කුඩා දරුවන්ට නම් හදන්න තේරෙන්නේ නැහැ. අවුරුදු 7 සෝවාන් වුණා කියලා වචනයක් පොතපතවල සඳහන් වෙනවා. නමුත් වර්තමාන සමාජයේ දරුවන්ට නම් මම කාටවත් මේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මම දකින්නේ නැහැ. තරුණයට පත්වීමේදී අර පෙරහිමේ මාර්ගය අල්ලා ගැනීමෙන් කරුණ වැඩි වෙන මාර්ගේ නවත්තන්න පුළුවන්. එතකොට ඇලෙන කරුණු 10 නම් 20 වෙන්නේ නැහැ නේ, 30 වෙන්නේ නැහැ නේ. තව ධර්මය හදාරනකොට ඊට පස්සේ ඒක 10 20 19 කරන තැනට ඉක්මනින් පටන් ගන්න බලවන්. එනිසා මේ නගුල පියතුමා කියලා කියන්නේ අන්තිම මොහොතේ භාවනා කරන්න හදපු කෙනෙක් නෙමෙයි. මේක තේරුම් අරගෙන චිත්ත අභ්‍යන්තරයේ මේ සිතුවිලි වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න හුරු කළ කෙනෙක්. අනේ ඔබටත් මේ සවාඩම තුල පෙන්වන්නේ ඒකයි. බලන්න මේ ලෝකෙ දිහා මම මෙහෙම බලන් උගන්වන්න. ඔබ කල්පනා කරනවා යුද බිය නැති, ගිනි බිය නැති, රෝග පීඩා නැති මොනම අර්බුදයක්වත් නැතුව මේ ලෝකෙ තිබියේවා කියලා. ඉතිහාසෙ එහෙම තිබිලා තියෙනවද? එකක් නැති වෙනකොට තව එකක්. කවදාවත්ම ඔබට කැමති පරිදි ජීවත් වෙන්න පුළුවන් සමාජයක් මේක හැදෙන්නේ නැහැ. ගම් අතර ගලන්නේ නැති, නාය යන්නේ නැති, එහෙම නැත්නම් හදිසි වසංගතේ ඉන්නේ නැති, න්‍යංසයවල් එන්නේ නැති, ලාභ අලාභ අලාභ ආලාභ නින්දා සිදු වෙන්නේ නැති, එහෙම වෙන්නේ නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. එනිසා ඒවා කරදර ගෙනත් දෙනවා, මේවා නැති දැන් ලෝකෙක ජීවත් වෙන්න ඕන කියන සංකල්පනාව වැරදි. සමාජෙ එහෙම හිතන්නේ.
මේ හිතට කරදරයක් දෙන්නේ අම්මා මේ යන නිසා ලෙඩ හැදෙන නිසා එහෙම නැත්නම් නැති බැරි කම් නිසා නැත්නම් මිනිස්සු බනින නිසා මිනිස්සු බනින්නේ නැති දැනකට රටකට යන්න ඕනේ කියලා එහෙම තමයි අපි කල්පනා කරන්නේ බාහිර දේවල් උදව්වෙන් තමන්ගේ හිතට එන කරදරෙන් මිදෙන්න තමන් බාහිර පරිසරේ මාරු කරන්න දන්නා පෘථග්ජන සමාජයේ මේකට කියන්නේ ඉස්සර දෙයට කොට්ටේ මාරු කිරීම කියලයි නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ මේ සූත්‍රය තුළ උන්වහන්සේගේ ඉගැන්වීමක් මේකේ නැහැ අගට තමයි පෙන්ලා තියෙන කාරණා ටික නමුත් ඒක උන්වහන්සේ උගන්වපු දේ තමයි මේ තියෙන්නේ එදානම් මේ කතාවේ පවතින්නේ ওই කාරණා ටික අදනම් යුදබියකින් කොරෝනා අර්බුදයකින් තවත් වෙනත් කාරණයකින් හදිසි අනතුරකින් තවත් මොහොතකින් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නොත් ඔබ කලබල නොවෙනවද වෙනවද පෘථග්ජන මට්ටමේ නම් කලබල වෙනවා නමුත් මේ සමාජයේ සිදුවන යම් යම් තොරතුරු මට වාර්තා කරපු අය ඉන්නවා ඔය අපි කියන ධර්මදේශනාවන් තේරුම් ගත්ත අය ඒවයි නම් කියවිලා තියෙන්නේ එහෙම නෙමෙයි කොරෝනා වලටත් බය හිතෙන්නේ නැහැ කියලා එහෙමම කිව්ව ප්‍රකාශති වෙනවා මගේ ළඟ අන්න එහෙම කලබල නොවෙන්න කලබල වෙන ටික අයින් කරගත්තාම කලබල වෙන්නේ නැත්තේ යථාර්ථයක්නේ කාරණාව ඒ නිසා යම් මොහතකදී අපිට මේවට බැඳී අතහරින්න බැරුව යන එක ඒ බැඳීම තුළ අපේ අනාගතයට නැත්නම් ඊළඟ භවයට බලපෑමක් කරනවා බාහිරින් අතහැරෙන එක සිතවලින් අතහරන්න අපි ඉගෙන ගන්න වෙනවා ඇලෙනවා වෙනුවට ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න ඔය ඇලෙනවට කතා කරනවා ඊට පස්සේ මගේ මම මගේ ආත්ම නැත්තම් නිත්සුකාත්ම වශයෙන් ගැනීම අපි සසර පුරුද්දක් කරන් එනවා. ඒක බොහෝ කොට භාවිතා වෙලා නිසා ඒ පැත්ත තමයි බලවත් අපේ. ඉතින් උත්සාහයෙන්ම අල්ලලා නොගෙන ඉන්න අනිත්‍ය භාවිතා කරන්න පුරුදු කරන්න කොට ටිකක් 100000 වතාවක්. එතකොට ඒක බලවත් වෙයි. සිතර දුන්න දෙන්නේ බලවත් වෙන්නේ. අල්ලගන්න පැත්ත බලවත් කරන්න නිසා අල්ලගන්න. ඒ පැත්ත බලවත් වෙනවා. අදාහරණ පැත්ත බලවත් කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒ පැත්ත බලවත් වෙනවා. එතකොට මොකද වෙනව ඇත්තේ? ඉස්සර වගේම ගංගා ගලාවේ. ඉස්සර වගේම පාඩු සිදු වේවි. එක්සර වගේම මව්පියන් අසනීප වේවි. ඉස්සර වගේම තමන් සිටිදී කෙනෙක් මේ ආවේ. ඒවට අදාළ ප්‍රතිචාර ආගමානුකූල හෝ සමාජශීලී විදිහට කරාවේ. නමුත් චිත්තාභ්‍යන්තරයේ තේරෙවි ඔබට කිසිදු දෙවිල්ලක් ඇවිල්ලක් නැහැ කියලා. අන්න එතකොට තේරෙවි ලෝකෙ නෙමෙයි ලෝකෙ සිදුවෙන්නේ නෙමෙයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ තමන් හදාගත්ත කාරණේ කියලා. මේ හදාගත්ත කාරණෙන් මිදෙන්නේ මැරිලා නෙමෙයි. හදාගත්ත කාරණෙන් මිදෙන්නේ පරලෝ වෙන කොහාට හරි ගිහින් නෙවෙයි. මිනිසා මේ දේ තේරුම් අරගෙන අරමුණ ඔස්සේ පවත්තන්න නැතුව දුක අරමුණ ඔස්සේ පවත්තනවා. බොහෝ ටික දවසක් කරන් යනවා. තරහව අරමුණුස්සේ පවත්වනවා. මේකට ප්ලෑන් ගහනවා. තරහට අදාළ පුද්ගලයා විනාශ කරන්න ලෝභය ඉටු කරගන්න සැලසුම් කරනවා. අන්න ඒ විදිහට අපි සැලසුම් කිරීම තමයි චිත්තාභ්‍යන්තරයට ගොස් අනාගත ඵලයක් හදන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංසිඳවන්ට. ඒ සංසිඳවක් කියන වචනේ තේරුම අතහැරලා දාන්න කියන වචනේ. උනාට ඒක ඇතුළතින් වෙන දෙයක් තියෙනවා සංසිඳවීමේදී. දැන් හෙටත් මට වෙලාවක් වාවවයිකෝ කිව්වොත් එහෙම සංසිඳවන්නේ නැහැ. අද අතහැරියා වුණාට හෙට එන්න තියලා තියෙන්නේ. මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කිව්වොත් සංසිඳවන්නේ නැහැ. එහෙනම් ඒකට බලාපොරොත්තුවක් තියලා තියෙනවා වෙලාවක් වෙනකල්. අන්න එහෙම කරන්නේ නැත්නම් අපට පුළුවන්කමක් තිබෙනවා අරමුණ හටගෙන නැසෙන එක පිළිගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ අරමුණ හටගෙන නැසෙන එක පිළි අරන්නේ නැහැ අපි. හටගෙන නැසෙනවා අපි අල්ලගන්නේ අපි අතින් නෙවෙයි වැරද්දක්. එනිසා අපි හටගෙන නැසන අරමුණේ සසරට බැඳෙන්න පාරක් හදාගෙන ගමනක් හදාන තියෙනවා. අවරහන් තේරුම් ගන්න ඕන හටගෙන නැසන අරමුණ හටගෙන නැසෙන්නට පෙර අපි තමයි ලෝභයෙන් දේශයෙන් මොහෙන් අගයක් එකතු කරලා බාර අරගෙන අනාගතයක් හදාන තියෙන්නේ. අනන්ත සංසාරයේ සහ මේ ජීවිතයේදීත් මේ සමුගන්න දවස එනවා. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් අඬා සමුගන්නවාද අතහැරන වෙලාවට පවෙන් පරලෝන ඔයා පිනෙන් පරලෝන ඔයා පරලෝ නොයන්න පුළුවන් තැන දක්වා දැන් මම හිත හදනවාද
අනේක තමයි මේ කතාවේ මේ පෙන්වන්නේ. එබැවින් මේ සමාජයේ මේ දේශනාව වර්තමාන කාලේ ගොඩක් වැදගත් වෙනවා. මේ කියන අවස්ථාව ඔබට එදෙන්න පුළුවෙනි. ඔබේ සැමියා නිසා, ඔබේ බිරිඳ නිසා, ඔබේ දරුවෙක් නිසා, අසල්වාසියෙක් නිසා මේ කියන අවස්ථාව එදෙන්න පුළුවෙනි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බේරා ගන්න. බැරි නම් අඬනල වැඩක් වෙන්නේ. අඬනදොඩ වෙලා කම්පා වෙලා යන්න එපායි කියලා එයාව බය කරලා හරියන්නේ නැහැ. ඔහුගේ පොරප්පාඩුවෙන් ඔබ කිසිදු ආකාරයක කලවලයකට, කරදරයකට, හිරිහැරයකට ඔහු බලාපොරොත්තු වන තරකටපත් නොවන බවට හිත හදන්න. හිත හදන්න පුරුදු වෙන්න වෙනවා. එහෙම වුණොත් ඔබටත් නකුල මාතාව වගේ, නකුල පියතුමා වගේ, නැත්තම් නකුල මාතාව නම් සැමියාට අනුශාසිකාවක් වෙන්න පුළුවන් වුණා. නකුල පියතුමාට එහෙම වුණා නම් නකුල මාතාවට අනුශාසකයෙක් වෙයි. මෙන්න මෙහෙමයි මේ ජීවිත අවසානයේදී අරමුණට එන දේවල් කෙරෙහි පවතින ඇලීමයි ගැටීමයි අනාගතය හදන්නේ. මේවා ලෝකේ දාලා යන නිසා හිතෙනුත් අරමුණට අල්ලගන්න නැතුව සංසුන් වෙලා ඇද්දක පියාගන්න කියලා. එදාට නම් බෑ. නමුත් කලක් තිස්සේ පුරුදු කරන්න ඕන. මේ නිසා ධර්මයේ පවතින වචනයක් අකට සුස්ක විදර්ශක රහත් කියලා. ඊට මෙහා පැත්තේ හදාගත්තොත් කතංකරණියන් ආපනං ඉත්තත්තාය අතහැරිලා ජීවත් වෙනවා. උපාදාන අතහැරලා ස්කන්ධ පංචකය තුල. නමුත් මේක පුරුදු කරන් ගියොත් එහෙම අන්තිම මොහොතට කලබල වෙන්න ස්වභාවයක් නැත්නම් පවෙන් පරලෝක යාමකුත් නැති, පිවින් පරලෝ යාමකුත් නැති, ධ්‍යානෙන් පරලෝ යාමකුත් නැති, කර්ම රැස්කිරීමෙන් පරලෝ යාම වෙනකොට කර්ම ශේකිරීමෙන් පරලෝ යන තැන දක්වා මේක දියුණු කරන්න පුළුවන් වෙයි. ඒ නිසා මම දකිනවා වර්තමානයේ පවතිනා වසනයන්ට අධ්‍යාත්මික වශයෙන් මොහොන දීම සඳහා මේ නකුලපිත සූත්‍රයේ නකුල මාතාව පියාට කළ අවවාද වලින් පෙන්නන පාර අපි භාවිතයට ගන්න ඕන. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ තේරුම් ගත්ත, ඉගෙන ගත්ත පිළිපදින අය වශයෙන් මතක තබා ගන්න. ඉගෙන ගත්ත පිළිපදින අය වශයෙන් අපි හුරු කරන්න වෙනවා. දැන් දරුවෝ යමක් හුරු කරනවානේ. මට මතකයි චක්කරය කියන එක මම නැවත නැවත කියලා හුරු කෙරුවා. ඒ වගේම ඔබ දන්නවා ඔය දරුවන්ට තියෙනවා ප්‍රමේය නැත්තන් නීති කියලා. මේවා නැවත නැවත කියවලා හුරු කරගන්න. නැවත නැවත කියව. අනේ වගේ මේ අතහැරීම කියන එක හුරු කරන්න ඕනේ ජීවිත අවසානේ නෙවෙයි ජීවිතය තුල. ඒ පුරුද්ද ඊට පස්සේ අපට අන්තිම ලෙසින් ගන්න පුළුවන් වෙනවා. එනිසා මේ සූත්‍රය පැහැදිලි කළා වෝ මේ කරුණ ටික මතක තියාගන්න ආයෙත්. නකුල පියතුමාට බුදුන් වහන්සේ වදාහරනවා යහපතක්. ඔබට ලාභයක්, ඔබට අනුශාසිකාවක් හම්බෙලා තියෙන නිවැරදි අනුශාසනාව දීලා තියෙනවා සමුගන්න විදිහ. ඒකෙන් පැහැදිලි කරනවා. ඇගේ අනුශාසනාවේ තියෙනවා බලාපොරොත්තු තියාන පරලෝ යන්න එපා. ඒක ඔබට හිතපොරොත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ගරහනවා. බලාපොරොත්තු තියාන කේ තේරුම අර තණ්හාවෙන් පරලෝ යනවායි කියන කැලීමෙන්. මේක තමයි මේ සූත්‍රයේ උගන්වන හරය. මේක සියුම්ව තේරුම් ගැනීම තුළ අපට මේ පවතින දෙට වඩා වෙනස් විදිහකට හිතන්න. එතකොට තමන්ට දුකකුත් නැහැ, අනිත් අය අමාරු වැටෙන්නෙත් නැහැ. එනිසා අපි මේ සිතුවිලි හදාගත්ත ලෝකයේ තුල සිදෙන වරද හදන්න තේරුම් ගන්න. ධම්මස පාදා ගැනීමෙන් අනුගමනී ප්‍රතිපදාවක් තුල ඔබ හැම දිනාටත් මේ ජීවිතේ මීටත් වඩා අධ්‍යාත්මික සුවයෙන් සැනසෙන්නට මංපෙත් පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවායි කියන සුභාසින්සනේ ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මේ අනුශාසනාව ඉක්මනින් ඔබ වෙත සමීප කිරීම සඳහා හොරණ මූලික රෝහලේ වෛද්‍ය අවන්ත ශ්‍රීමාල් මහතා සහ වෛද්‍ය ආර් දිස්නා නිලන්ති මහත්මිය සදහවර දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර ගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මෙම උතුම් ධර්ම දානමය කුසල අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සේක්වා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන්ට බාර දෙනවා වෙනුවට අපිම බාර ගන්න එක තමයි හොඳයි කියලා මම නම් කල්පනා කරන්නේ. මිට පෙර සූත්‍රයක මම පෙන්ලත් තිබෙනවා මේ උතුම් ධර්ම දානයේ කුසලයේ බලයෙන් ආර් දිස්නාලිලන්ත මහත්මියට, අවන්ත ශ්‍රීමල් මහතාට හා පුතණුවන් වන අනුජ ගිම්හාන් පුතණුවන්ට නිරන්තර කල්යාණ මිත්‍ර ඇසුර ලැබී
ඉක්මන් භවයකදී චතුස්සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබා ගැනීමට පාරමිතාවක් වේවා. නුවණ තියෙනවා නම් ඉක්මන් භවයක් වෙන්නේ නැතුව මේ භවයේදීම තේරුම් ගන්න. අපි කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඒකට. නුවණ නැත්නම් නැත්නම් හැකියාවක් නැත්නම් තමයි තවත් භවයක් ඇති බලාපොරොත්තු තියන්න වෙන්නේ. තවද දෙපාර්සේ දැනට සජීවත් සිටින්නා වූ දෙමව්පියන් වන වීරසිංහගේ ලොකුහාමි පියදාස රාමනායක හා දයාසිලි මහත්මියටද සියලුම සහෝදර සහෝදරියන් නැදෑහිත මිතුරන් ඇතුළු හොරණ මූලිකරවහලේ සියලුම කාර්ය මණ්ඩලයට සහ ධර්මශ්‍රවණය කරන සියලුම විනතුන්ටද මෙම ධර්මදානමය ආනිසංසය ලැබීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පත් ලැබී ප්‍රාර්ථනීය බෝධියකින් සසර දුක් කෙලවර කරන්නට මං පාදා ගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්සේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් වී මතු භවයකදී උතුම් නිවන් සුව සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් දායකත්වය දැරීමෙන් ධර්ම දානමය පුණ්‍ය කර්මය කිරීමෙන් ලබාගත් අවබෝධය මට පිහිටා පරලොස්සපත් ඥාතිහු සුඛිසුවපත්ව පින් අනුමෝදන් කරගෙන මතු භවයකදී නිවීම ලබා ගනිත්වා. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කළා ඔබේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සහ ඔබ හැම දෙනාමත් මෙලොව වශයෙන් මේ අරුණ අවබෝධය තුළ යථාර්ථවාදීව ලෝකේ දකින්න සිදුවෙන අවස්ථාවට යථාර්ථවාදී මොහොතින්ට අවශ්‍ය අවබෝධය ලබාගෙන මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගනිත්වා, රැකියාදී කටයුතු සාර්ථක කරගනිත්වා, රෝග පීඩා අවම කරගනිත්වා, අටලොදහමේ කම්පාවත් අවම කරගනිත්වා, ත්‍රිලක්ෂණ වැනි දහම් කරුණක ගැඹුර ප්‍රායෝගිකව භාවිතා කිරීම තුළින් ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදීම ක්ලේශයන්ගෙන් නිවීමෙන් හිමෙන් ආ වූ නිවීම සැනසීම වටහා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්භීතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං